හැම දිනාටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලබන්නේ කොහොමද? දීර්ඝායුෂ ලබන්න කල යුතු පින්කම් මොනවද? බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ පෙන්වුවා සසරේ බොහෝ කොට ප්‍රාණඝාත ආදී අකුසල් කරපු අය උපෝපං ආත්ම භාවවල අඩු ආයුෂයතු උපදිනවා. අඩු වයසෙන් මිය යනවා. මොකක් හෝ කර්ම විපාකයක් මාර්ගයක් අඩු වයසින් ඒ කෙනාගේ ජීවිතය අවසන් වෙන්න බලවත් වෙනවා. හැබැයි සසරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ කියලා අනිත් අය ප්‍රාණඝාතයෙන් වළක්වලා සතුන් ගැන මෛත්‍රී කරුණාව පුරුදු කරගත්ත අය උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ ඇතුව උපදිනවා. දීර්ඝායුෂ ලබන්න නම් ප්‍රාණඝාතයෙන් වළකීම. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ලොකු සතෙක් මැරුවත් පුංචි සතෙක් මැරුවත් ඒකේ අකුසල එක හා සමානද කියලා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි ප්‍රාණඝාතය ප්‍රාණඝාතයක්ම තමයි. කූඹියෙක් මැරුවත් මදුරුවෙක් මැරුවත් ඒක ප්‍රාණඝාත ආදී අකුසලයක්. නමුත් ඔබ ලොකු සතෙක් මරණ වේලාවට ඔබේ හිත තුළ පහළ වෙන චේතනා, ඒ ගැන ඔබ හිතන හැටි, ඒ සතානුව විතරක් නෙමෙයි, ඒ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ ගුණ ධර්මානුවත් අල්ප ශාවද්ද මහා ශාවද්ද හැටියට ධර්මයේ විස්තර වෙනවා. දැන් ඔබම හිතන්න, සාමාන්‍ය කෙනෙක් සැලසුම් කරලා අලියෙක් මරනවා, එක්ක හරකෙක් මරනවා, ඒ ප්‍රාණඝාත ආදී අකුසලයේ කරනකොට මදුරුවෙක් මරනකොටත් එක විදිහටමද කියලා? ඒක වෙනසක් තියෙනවා. හැබැයි හැම සතෙක් ගැනම මෛත්‍රිය පුරුදු කරන්න, මේ ලොකු සතා පුංචි සතා කියලා නෙමෙයි. ඔබ හැම වෙලාවෙම හිතන්න, පුංචිම සතෙකුටවත් කුරා කූඹියෙකුටවත් මදුරුවෙකුටවත් මම හිංසා කරන්නේ නැහැ. ප්‍රාණඝාතයේ වැළකීම තුළ ඔබට පුදුමාකාර මානසික සතුටක් භුක්ති විඳින්න පුළුවන්. මම කිසිම සතෙක්ගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ. මං කර්ම කර්මඵල ගැන මේ බණ අහලා දැනගත් දවසේ ඉඳන් මගේ කය මුල් කරගෙන කිසිම සතෙකුගේ ජීවියෙක්ගේ ජීවිතයක් මම විනාශ කරන්නේ නැහැ. මං ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. තමා උපමා කරගන්න කියලා බුදුහාඳුරු පෙන්නුවා. ඔබ කැමතිද කවුරු හරි අවි ආවිද අරගෙන ඇවිල්ලා ඔබව කපලා කොටලා මරනවට? කවුරුත් කැමති නැහැ. හැම කෙනෙක්ම ජීවිතේට කැමති, මරණයට බයයි. ඒ නිසා තමා උපමා කරගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න. අත්තානං උපමං කත්වා. තමා උපමා කරගෙන හිතන්න, මම වගේමයි අනික් සත්ත්වයෝ තමන්ගේ ජීවිතයට ආදරේ, මරණයට බයයි. ඒ නිසා මං කවමදාවත් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානෙ ප්‍රාණඝාතයෙන් වළකින්න. පුංචි හරි වැරද්දක් වුණොත්, මදුරුවෙක් පොඩි සතෙක් හරි ඔබෙන් මිය ගියොත්, ඔබේ කායික ක්‍රියාවක් මුල් කරගෙන ඒ සැනින් අදිෂ්ඨාන කරලා ආයතින් සංවරයට එනවා. ආයමත් සීලය අලුත් කරගන්න. ආයි මම මේ වැරද්ද කරන්නේ නැහැ කියන අදිෂ්ඨානෙ. ඒ වගේම ආයුෂ කෙටි වෙන්න සසරේ කරපු එවැනි ප්‍රාණඝාත ආදී අකුසල් ඔබට බලවත්ව මතුවෙනවා නම් ඔබ උත්සාහ කරන්න සතෙක්ගේ ජීවිතයක් බේරන්න. කූඹියෙක්ගේ හරි පුංචි සතෙක්ව හරි ජීවිත දානේ ලබා දෙන්න. මරණීට කැප සමහරලාට හිර කරලා ඉන්න කුරුල්ලෙක් හරි නිදහස් කරන්න. මරණීට කැප වෙච්ච සතෙක් සමහරලාට එළුවෙක් වෙන්න පුළුවන්, හරකෙක් වෙන්න පුළුවන්. මරණීට කැප වෙච්ච ගවයෙක් සමහරලාට ඔබට ගවයෙක් නිදහස් කරන්න විශාල වියදමක් යයි. හැබැයි ඔබට පුළුවන් හැටියට පුංචි සතෙක් කූඹියෙක් හරි ඔබට පුළුවන් කෙනෙකුගේ ජීවිතයට ආරක්ෂාවක් ලබලා දීලා ඒ පින සිහි කරන්න. ඒ වගේම දවස ගානේ ඔබ රකින්න සීලය ප්‍රාණඝාතයේ වළකින කෙනෙක් නම් ඒක සිහි කළ අදිෂ්ඨාන කරන සත්‍ය ක්‍රියාවක් කරන්න. මම ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක්. මගේ කය මුල් කරගෙන පුංචි සතෙකුටවත් මං හිංසාවක් කරන්නේ. ඒ පිනෙන් මට දීර්ඝායුෂ ලැබේවා. මගේ මාර කපල උපද්දව සසරේ කරපු යම් අකුසලයක් නම් දුරු වේවා කියලා ඔබ අදිෂ්ඨාන කරන්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.